ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අවුරුදු 16කට 17කට විතර පස්සේ මම මේ එක්සෑම් එකට රෙඩි වෙනවා 2019 අවුරුද්දේදී. ඒත් විභාගේ කල් යනවා. ඒ වෙනකොට මම අවුරුදු එකහමාරක පුතෙක්ගේ අම්ම කෙනෙක්. දරුවට කිරි දෙන එක පවා නවත්තලා විභාගයට රෙඩි වෙන්නේ. විභාගේ කල් යනවා. තව මට මම පුතාලා දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්. මගේ ලොකු පුතා 6 වසරේ හොඳ ඉගෙන ගන්න හරිම දක්ෂ දරුවෙක්. මගේ මහත්තයා වෘත්තීය වඩු කාර්මිකේ. මම මේ එක්සෑම් එකට සල්ලි සොයාගන්නේ පොඩි කඩයක් කරලා. එහෙම කැපවීමෙන් ඉගෙනගෙන අපි කාගෙන්වත් දෙයක් ඉල්ලලා නැහැ. එහෙම කැපවීමෙන් ඉගෙනගෙන අවසානයේ විභාග කැඳවන්නේ ලොකු අසාධාරණයක් අපට පත් වෙනවා. දැන් මේ අවුරුද්දේදී අපි ආයෙ රෙඩි වෙනවා. මම ආයෙ රෙඩි වෙනවා. මේ අවුරුද්දෙත් එක්සෑම් තියන්නේ. මට 160-70ක් වියදම් කරලා ඉගෙන ගන්න එහෙම වියදම් කරන්න මට ලොකු සල්ලියක් නැහැ. මම බොහොම පොඩියට කාගෙන්වත් දෙයක් ඉල්ලන්නේ නැතුව හරිම සාධාරණව හම්බ කරන මුදලකින් යම් නිස්ථාවරයකට ඇවිල්ලා මාතර ඉගෙන මධ්‍යස්ථානයෙන් ඉගෙන ගන්න බලනවා. මේකට අපට අවස්ථාව දෙන්න, අපේ අයිතිය දෙන්න, මම පුතාලා දෙන්නෙක්ට වියදම් කරන්න ඕන. මට අර කලින් කිව්වාසේම දරුවෝ මං දැන් අම්ම කෙනෙක්. දරුවෝ තමයි මගේ එක. ඒ වුණත් මමගේ ලොකු හීනයක් පස්සේ යනවා. ඇත්තට මම මේ ලොකු හීන යන්නේ මගේ තාත්තා හරි ආසාවෙන් හිටිය මම ලෝය කෙනෙක් වෙනවා දකින්න. ඒත් අවාසනාවකට මගේ තාත්තා හදයාබාධයකින් මිය යනවා. මම විශ්වාස කරනවා අද මගේ තාත්තා නැහැ. මම විශ්වාස කරනවා තාත්තා කොහේ හරි ඉඳන් මම දිහා බලන් ඇති. මම ආයි ට්‍රයි කරනවා ලෝය කෙනෙක් වෙන්න. අතිගරු ජනාධිපතිතුමනි, මම ඉල්ලන්නේ තාත්තා කෙනෙක්, ඔබතුමත් තාත්තා කෙනෙක්. මට මගේ තාත්තගේ හීනේ ඉෂ්ට කරන්න අවස්ථාව ලබා දෙන්න. මේ අවුරුදු එක්සෑම් කැඳවන්න මගේ තාත් අම්මා ඉන්නවා, තාත්තා නැහැ. අම්මා ඉන්නවා. අම්මට අවුරුදු 65ක්. අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙවත් මට ලෝය කෙනෙක් වෙලා පෙන්වන්න අවස්ථාව ලබා දෙන්න. ඒක විතරයි ඉල්ලන්න තියෙන්නේ. Breaking.lk.